සුබ දවසක් දරුවනේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 9 ශ්‍රේණියට අයිති චිත්‍ර පාඩමක් පිළිබඳව අපේ මාතෘකාව ශ්‍රී ලංකාවේ පාරම්පරික වෙස් මුහුණු කර්මාන්තය ආශ්‍රිත කලා නිර්මාණ අධ්‍යයනය හා රසස්වාදයේ කිරීම මේ යටතේ අපි ඉගෙන ගන්න යද වෙස් මුහුණේ වතගොත කියන මාතෘකාව හොඳයි ඕගොල්ලෝ හැමෝම දන්නවා ඇති දැකලත් ඇති ලංකාවේ බොහෝම ලස්සන වෙස් මුහුණු තියෙනවා ඕගොල්ලෝ ඔය ගාල්ල මාතර පැත්තට ගියාම කෞතුකාගාරවලට ගියාම විශේෂයෙන්ම මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය කොළඹ කෞතුකාගාරය වගේ කෞතුකාගාරවලට ගියාම ලංකාවේ තියෙන පෞරාණික වෙස් මුහුණු දැකලා ඇති මේ වෙස් මුහුණු කියන්නේ ඔය දැන් මෙසක් කාලේට විකුණන සත්තුන්ගේ රූප තියෙන අර ප්ලාස්ටික් වලින් හදපු වෙස් මුහුණු හැම නෙමෙයි අපි මේ කතා කරන්නේ ලංකාවේ පැරණි වෙස් මුහුණු ගැන මේ වෙස් මුහුණු කියන ඒවා ප්‍රාග්ඓතිහාසික යුගයේ ඉඳන්ම ලෝකේ බොහෝ රටවල් වල පාවිච්චි කරලා තියෙනවා වෙස් මුහුණු පාවිච්චි කරන්න විවිධ හේතු තිබිලා තියෙනවා. විශේෂයෙන්ම විවිධ යාතු කර්ම කරපු මිනිස්සු ඉස්සර ඉඳලා තියෙනවානේ. ඒවට ඒ වගේම සත්තුගෙන් ආරක්ෂා වෙන්න, සත්තුන්ව බියවත් දන්න වගේ දේවල් වලට මේ වෙස් මුහුණු පාවිච්චි කරලා තියෙනවා. හොඳයි. අද අපි කතා කරන්නේ මේ ලංකාවේ වෙස් මුහුණු කර්මාන්තය ගැන ශ්‍රී ලංකාවේ පාරම්පරික වෙස් මුහුණු කර්මාන්තය වඩාත්ම ප්‍රසිද්ධ වෙලා තිබිලා තියෙන්නේ දකුණු පළාතේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඊට අමතරව බෙන්තර මිරිස්ස රයිගම් කෝරළය මතුගම යන ප්‍රදේශවලත් මේ වෙස් මුහුණු කර්මාන්තය පැවතිලා තියෙනවා හැබැයි දැන්ට මේ වෙස් මුහුණු කර්මාන්තයේ ඉස්සර වගේම ප්‍රසිද්ධ නැහැ තරමක් අඩාල වෙලා තියෙන්නේ. නමුත් ව්‍යාපාර විදිහට විදේශිකයන්ගේ කැමැත්තක් මේවට තියෙන නිසා අර විදේශිකයන් වෙනුවෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ මේ වෙස් මුහුණු නිර්මාණ තාමත් තියෙනවා. නමුත් අර අතීතයේ තිබිච්ච තරම් ප්‍රසිද්ධියක් දැන්ට නැහැ වෙස් මුහුණු වලට. මේ වෙස් මුහුණු හදන්න පාවිච්චි කරන්නේ ලී වර්ග. විශේෂයෙන්ම දිය කඳුරු රුක් කත්තන වගේ ලී වර්ග තමයි අතීතයේදී ශිල්පීන් පාවිච්චි කළේ. මේ ලී වර්ග පාවිච්චි කරන්නේ මේවා බරින් අඩු ලී වර්ග ඒ වගේම ගොඩක් තද ලී වර්ග නෙමෙයි. ගොඩක් ශක්තිමත් ලී වර්ගයක් නම් මේවැ ලස්සන්ට කැටයන් කපන්න අමාරුයිනේ. ඒ වගේම බර ලීයක් වුණොත් මේ වෙස් මුහුණ මුහුණේ පැලඳගෙන විවිධ නර්තන කටයුතු වලට සහභාගී වෙන්න අමාරුයි. ඒක නිසා වෙස් මුහුණු නිර්මාණය කරන්න පාවිච්චි කළේ සැහැල්ලු ලී වර්ග. හොඳයි. අපි බලමු කොහොමද වෙස් මුහුණක් නිර්මාණය කරන්නේ කියලා. මේ මුලින්ම වෙස් මුහුණු නිර්මාණය කරන ශිල්පියා ගහෙන් ලී කඳ කපලා ඒකේ පොතු ගහලා කෑලිවලට කපා ගන්නවා. මේ විදිහට කෑලිවලට කපා ගන්න එකට කියනවා ඝන කැපීම කියලා. ඊට පස්සේ මේ ලීයේ තියෙන ගැට සහිත තැන් කපලා පැතලි කරලා වෙස් මුහුණ හදන්න මේ ලීය පැතලි කර ගන්නවා. මේකට කියනවා පායම් පෑහීම කියලා. මේ වගේ හදාගත්ත ලීය උඩ වෙස් මුහුණේ දල හැඩය ලකුණු කරගෙන ලීය ප්‍රමාණය මූණේ ප්‍රමාණය වෙනකල් අඩු කර ගන්නවා. ඊට පස්සේ මේ වගේ හදාගත්ත ලීය වෙස් මුහුණේ හදාගෙන
මේක වර්ණ කරන්න පහසු වෙන්න මේ ලී වර්ගවල තියෙන අධික කිරිගතිය අයින් කරලා ලී හොඳට පදම් කරගන්න ලී දුමේ දාලා එහෙම නැත්නම් මද පවනේ හරි හොඳට වේලා ගන්නවා මේ ක්‍රියාවලියට කියනවා කිරි හිඳවීම කියලා ඊට පස්සේ වෙස් මුහුණේ අපිට අවශ්‍ය කරන හැඩ මතු කරනවා මුහුණේ ඇස් නාසය තොල් වගේ සියුම් අංග මතු කරන එකට කියනවා ලකුණු කැපීම කියලා ඒ වගේම වෙස් මුහුණ මිනිසෙකුගේ මුහුණේ ප්‍රමාණයට ගැළපෙන විදිහට වෙස් මුහුණ ඇතුල් පැත්ත හාරලා ඉවත් කර ගන්නවා මෙහෙම හදාගත්තට පස්සේ මේ වෙස් මුහුණ කල්පවත්ව ගන්න ඕන නිසා මාස 3ක් විතර දුම්මැස්සේ දාලා වේලා ගන්නවා ඊට පස්සේ මේ වෙස් මුහුණ වෙස් මුහුණට ඕන වෙන ඉතුරු අංග වෙන හිසකෙස් දැලි රැවුල උඩු රැවුල දත් ඔටුනු වගේ දේවල් වෙන වෙනම හදලා වෙස් මුහුණට වාද්ද ගන්නවා ඊට පස්සේ මේ වෙස් මුහුණ හදලා ඉවරයි මේ ඊළඟට වෙස් මුහුණ වර්ණ ගන්වන්න ඕනේ වෙස් මුහුණ වලට වර්ණ ගන්වන්නේ ඒ වෙස් මුහුණනේ නිර්මාණය කරලා තියෙන චරිතයට අනුව යක්ෂ වෙස් මුහුණක් නම් ඊට ගැළපෙන වර්ණ ඊට පස්සේ කෝලං වෙස් මුහුණක් නම් ඒ කෝලං චරිතයට ගැළපෙන වර්ණ කාන්තාව වෙස් මුහුණක් නම් ඒකත් ඒ චරිතයට ගැළපෙන විදිහට තමයි වර්ණ කරන්නේ මේ වෙස් මුහුණු වර්ණ කරන්න කලින් වෙස් මුහුණේ තියෙන දැවවල පාටනේ එතකොට මේ දුඹුරු පාට උඩින් කෙලින්ම වර්ණයක් ආලේප කළාට ලස්සන්ට ඒ වර්ණය අපිට දිස් වෙන්නේ නැති නිසා මුලින්ම වෙස් මුහුණේ ආලේප කරන සුදු පැහැති වර්ණයක් ඒ වර්ණය හදාගත්තේ අතීතයේ කිරි මැටි එහෙම නැත්නම් මකුළු මැටි දිය කරලා පෙරලා අරගෙන මේ ද්‍රාවණයට කියනවා අල්ලියාදු කියලා අල්ලියාදු ගාලා ඊට පස්සේ තමයි චරිතයට ගැළපෙන වර්ණය වෙස් මුහුණේ ආලේප කරන්නේ දැන් වෙස් මුහුණ වල ආලේප කරන්න ඉමල්ෂන් තින්ත වර්ග තිබුණට අතීතයේදී ඒ වගේ වර්ණ තිබුණේ නැහැ. එතකොට වර්ණ හදාගත්තේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින්. කහ වර්ණය හදාගත්තා හිරියල් වලින්, රතු වර්ණය සාදලිංගම්, සුදු වර්ණය මකුළු මැටි ඒ වගේම බෝවිටියා කී කිරින්දිය රණවරා මේ ආදී පැලවලින් කොළවර් කොළපාට දම්පාට වගේ වර්ණ හදාගත්තා මෙහෙම වර්ණ හදාගෙන ඒවා ආලේප කළා ඊට පස්සේ මේ වෙස් මුහුණේ කල් පැවැත්මට තෙතමනේට ඔරොත්තු දෙන්න ඒ වගේම මතුපිට දිස්නයක් ලබා ගන්න වෙස් මුහුණේ ආලේප කරනවා දොරණ තෙල් මේ දොරණ තෙල් වලින් දිස්නයක් ලැබෙනවා හොඳයි එහෙනම් අපි බලමු ලංකාවේ තියෙන වෙස් මුහුණු වර්ග මොනවද කියලා රාක්ෂ වෙස් මුහුණු රජ වෙස් මුහුණු යක්ෂ වෙස් මුහුණු නාග කන්‍යා වෙස් මුහුණු සන්නි මුහුණු ආකෝලම් මුහුණු එහෙනම් මේ වෙස් මුහුණු පාඩම අවසන් වෙනවා හොඳයි එහෙනම් අපි අදට පාඩම අවසන් කරනවා සියලු දෙනාටම ආයුබෝවන්